එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු තමයි එතුමියට දඩුවම් මිල්ලුවේ දඩුවම ලැබුණා. තවත් අපි දඩුවම් මිල්ලන පක්ෂෙන් නිරපිය යුතුයි කියන කාරණේ අපි පැහැදිලිව කියනවා. විජේකලා වගේ ප්‍රකාශ කරන්නත් බෑ. තෙවරප්පෙරුම් මහත්තයා වගේ පාරිභුදිය ගන්නත් මට බෑ. නැත්නම් රංජන රාමනායක මහත්තයා වගේ එක එක වෙලාවට දේවල් කියන්නත් බෑ. ඒක අපි ඔක්කොම හෙලා දකින්නවානේ. නමුත් ඒක කිව්වට පස්සේ මම තව දෙයක් කියන්න ඕනේ. අද යාපරක් අර්ධද්වීපයේ කුඩු මද්ද්‍රව්‍ය දුරාචාරය ගාක් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් ලොකු ඉල්ලීමක් තියෙනවා දැන් තියෙන ආරක්ෂක සේවාවන් මීට වඩා ප්‍රතිඵලදායක විදියට දකින්න ඇති රූපවාහිනී නැවත වරක් මාධ්‍ය සාකච්ඡාවකදී කිව්වා ප්‍රභාකරන් ඒ අපිට දුන්න ශක්තිය දෙමළ ජනතාව වෙනුවෙන් මම නැවත වරක් පෙන්නනවා කියලා. අපි අහනවා එයා එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක් නම් එයාගේ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයාද ඒ නැත්නම් ප්‍රභාකරන්ද කියලා ඉවරලා. එයා ප්‍රභාකරන් නම් එයා මේ පාර්ලිමේන්තුව වෙන වටින්නේ නැහැ. එයා මේ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක් වෙන්න වටින්නේ නැහැ. ඥානසාර හාමුදුරු හෝමාගම අධිකරණයේ ඇතුලේ ආතතියෙන් හරි එහෙම නැත්නම් ආවේගශීලීව හැසිරුණා නම් හරි අද උන්වහන්සේට එරෙහිව නීති ක්‍රියාත්මක කරලා තියෙනවා. විජේ කලා මහේශ්වරන් මන්ත්‍රීතුමිය සම්බන්ධයෙන් ඒ ආකාරයටම කටයුතු කළ යුතුව තියෙනවා. දැන් කෝ ජනාධිපති, දැන් කෝ අගමැති රටෙන්ගෙන පීඩනයේ විරෝධයේ හමුවේ ඇමතිකම් විතරක් අයින් කළා දාලා ටික කාලයක් නිවිලා ගියාට පස්සේ නැවත තිබුණට වැඩි ඇමතිකම් දෙන්න සූදානමින් ඉන්නවා. අපි දැක්ක පහුගිය දවස්වල සිදුවෙච්ච දේවල් මේ රටේ. ඇමතිවරයට වහාම ඉල්ලාස් වෙන්න නොකිව්වොත් පාර්ලිමේන්තුව ගෙනියන්න ඉඩ වෙන්නේ නැහැ. ඊළඟ කාල සීමාව ඇතුළත නියම විදියට නම් මන්ත්‍රීකමෙන් ඉල්ලාස් විය යුතුයි. මේ සම්බන්ධව ජනතාව අතර තියෙන සැකේ අපි අතරත් තියෙනවා. යක්කු බැඳගෙන වැඩගත්ත කට්ටඩියර වෙච්ච දේ මේ ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා. යුද්ධට නැති කඩුව කොස්කටන්නද කියලා අහනෝ. ශස්ත්‍රවාදයක් නැවත ඉල්ලන විජේකලා මහේශ්වරන් වෙනුවෙන් පාවිච්චි නොකරන විධායක බලතල මොකටද කියලා අපි අහනෝ. පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහුසි කරන්න පුළුවන් ගරු කතානායකතුමාට මොකද අර දිවුරුම උල්ලංඝනය කළා තියෙනවා. ඊයේ කියනෝ අදත් කියනෝ පැහැදිලිව කියනෝ. ඔව් මම මේක කිව්වා. මොදකින් විදියට එතුමිය ඒ කියපු කතාව ඒ විදියටම කියලා තියෙන එක ලොප්පු වුණොත් එතුමිය පාර්ලිමේන්තුවෙන් නිරපන්න සිද්ධ වෙනවා. පැමිණිලි කීපයක් ඉදිරිපත් වුණා. ඒ ඉදිරිපත් වුණු පැමිණිලි සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙනවා. ඒ විමර්ශනයේ ඉදිරි පියවරවල් ගන්නවා.